මගේ දයාබර ඉස්ලාමීය භක්තිකේනි අද සමාජය තුල වැරදි පාප ක්‍රියාවන් ඉතාමත් උග්‍ර වශයෙන් අධිකව පිරිහි තිබෙන ආකාරයක් වැඩි වී තිබෙන ආකාරයක් අපි දකිනවා සමාජයේ පාප ක්‍රියාකාරකම් වැරදි ක්‍රියාවන් වැඩිවන්නේ යම් මිනිසෙකුගේ ශරීරය තුල ඇති මේ හෘදය ඇති අපිරිසිදුකම නිසා ඔහුගේ හෘදය පිරිසිදු නැහැ ඔහුගේ හෘදය පාරිශුද්ධ භාවයක් නොමැති නිසා තමයි ඔහු මේ වැරදි ක්‍රියාවන් වලට යොමු වන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා අලා ඉන්න ජසදි මුලුගා ඉදා සලුහත් සලුහල් ජසදු කුල්ලු ව ඉදා ෆසදත් ෆසදල් ජසදු කුල්ලු අලා වහියල් කල්බ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා අලා ඉන්න ජසදි මුලුගා හොඳට තේරුම් ගන්න හොඳින් මතක තබා ගන්න හොඳට දැනගන්න නබිතුමාණන් කිව්වා ජසදි මුලුගා ඔබලාගේ මිනිස් ශරීරය ඇතුලේ නබිතුමාණන් කිව්වා ඔබලාගේ ශරීරය ඇතුලේ මස් කැබල්ලක් තිබෙනවා එම මස් කැබල්ල ඉදා සලුහත් සලුහල් ජසදු කුල්ලු ඒ මස් කැබල්ල පිරිසිදු වුණොත් පාරිශුද්ධ භාවයට පත් වුණොත් සියලුම අංග අවයවයන් සියලුම දේවල් හොඳ බවට පත් වෙනවා පිරිසිදු බවට පත් වෙනවා වයිදා ෆසදත් ෆසදල් ජසදු කුල්ලු නබිතුමාණන් කිව්වා ඔබලාගේ ඒ මස් කැබල්ල අපිරිසිදු වුණොත් ඔබලාගේ ක්‍රියාකාරකම් වලත් ඔබගේ එදිනදා ක්‍රියාකාරකම් සියලුම දේවල් අපිරිසිදු වෙනවා ඔබලාගේ අවයවයන් ඔබගේ ශරීරයේ තියෙන අවයවයන් වලින් පිටත් වෙන එළිවෙන මේ ක්‍රියාවන් සියල්ලම අපිරිසිදු වෙනවා ඇයි නබිතුමාණන් කිව්වා අලා වහියල් කල්බ් ඒක තමයි ඔබලාගේ හෘදය මේ හෘදය පිරිසිදු වුණොත් ඔබලාගේ ශරීරයේ ඇති සියලුම අවයවයන් වලින් එළිවෙන ක්‍රියාකාරකම් හොඳ දේවල් තමයි වන්නේ හොඳ දේවල් තමයි සිදුවන්නේ ඒ හෘදය අපිරිසිදු වුණොත් ඒ හෘදය අපිරිසිදු වුණොත් ඔබලාගේ සියලුම ක්‍රියාකාරකම් අපිරිසිදු වෙනවා මේ හෘදයේ තමයි තියෙන රෝග මේ හෘදයේ තියෙන රෝග තමයි මේ ක්‍රෝධය තියෙනවා මේ වෛරය තියෙනවා මේ ඊර්ෂ්‍යාව තියෙනවා බොරු කියන්න ඕනේ කියන හිත තියෙනවා මේ ඔක්කොම මේ තියෙන මුදල් වලට ආසාව ඊර්ෂ්‍යාකම ආඩම්බරකම ද්‍රෝහිකම මේ ඔක්කොම මේ හෘදයේ තිබෙන රෝග මේ හෘදයේ හරි වුණොත් ඔක්කොම හරියයි කෙනෙකු පාරේ යනවා පාරේ යනකොට අන්‍ය කාන්තාවක් යනවා එම කාන්තාව බල්ලා ඔහුගේ බැල්ම පාත් කරගන්නට ඔහුට ඊමාන් එකක් නැහැ. ඔහුගේ බැල්ම පාත් කරන්නට ඔහුට ශක්තියක් නැහැ. ඔහුගේ බැල්ම හැමදාම කාන්තාවන් බලනවා කියලා ඔහු ෆාමසිට ගිහලා බෙහෙත් ගන්න පුළුවන්ද? මෙඩිසින් ගන්න පුළුවන්ද? බෙහෙත් ගන්න පුළුවන්ද සහෝදරවරුනි? බැහැ. ඇයි? ඔහුගේ බැල්මෙන් නෙමෙයි තිබෙන්නේ ප්‍රශ්නේ. ඔහුගේ හෘදයේ තිබෙන්නේ ඒ මස්පින්ඩ, ඒ මස්පින්ඩුවේ ඒ මස් කැබල්ලේ තිබෙන ප්‍රශ්නේ. ඒ මස් කැබල්ල හරි වුණොත් මේ ඇස් දෙක හරියයි. ඒ මස් කැබල්ලේ අල්ලාහ්ගේ බිය භක්තිය වැඩි වුණොත් ඔහුගේ ඇස් දෙකෙන් ඔහු කාන්තාවන් බලන්නේ නැහැ. මේ මස් කැබල්ල පිරිසිදු වුණොත් ඔහුගේ කටින් ඔහු බොරු කියන්නේ නැහැ. මේ මස් කැබල්ල පිරිසිදු වුණොත් ඔහුගේ කන් දෙකින් මේ මියුසික් එක අහන්න, මේ සින්දු අහන්න. ඔහුගේ මස් කැබල්ල පිරිසිදු වුණොත් මේ අත් දෙකෙන් හොර දේවල් කරන්න, හොර වැඩ කරන්නේ. මේ අත් දෙකින් අනුන්ට පහර දෙන්න, හිරිහැර කරන්න. ගෞරවනීය වැඩිහිටියනේ සහෝදරවරුනි, ඔහුගේ කකුල් දෙක හරි වෙන්න ඕනේ නම් ඔහුගේ හෘදය පිරිසිදු විය යුතුයි. ඔහුගේ කකුල් දෙකෙන්, ඔහුගේ පාදයෙන් ඔහු වැරදි මගට යොමුවන්නේ, වැරදි තැන් වලට යොමුවන්නේ නැහැ. සහෝදරනි මදක් සිටිය යුතුයි. මගේ හෘදය පාරිශුද්ධ හෘදයක්ද, අල්ලාහට බියවන හෘදයක්ද, නැත්නම් වාලිමින් කියන ඒ පෞකාරයන්ගේ හෘදයක්ද මගේ හැදිලා තිබෙන්නේ. අපි අල්ලාහගෙන් පාපොච්චාරණය කළ යුතුයි. යම් කෙනෙකු යම් පුද්ගලයෙකු යම් කෙනෙකු කිසියම් පවක් කරන විට ඔහුගේ හෘදය ඇතුලේ අල්ලාහ කළු පැල්ලමක් දානවා, කළු ඩොට් එකක්, කළු චිතක්. මේ කළු චිතක් වැදිනවා. දැන් තවත් පවක් කරනවා, කළු චිතක් වැදිනවා. තවත් පවක් කරනවා, කළු චිතක් වැදිනවා. මෙහෙම කළු චිත් වැටි 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 මේ හෘදය කියන උසස් වූ තැන මේ හෘදය ගලක් බවට පත් වෙනවා. කස්වතුල් කල්බ් ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මේ ඔහුගේ කල්බ් එක, මේ හෘදය ඔහුගේ පව් කර 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 කර
මේ පව් වලින් ඔහුගේ හෘදය පිරීලා දැන් ඔහුට පව් කරන්නතු ඉන්නම බෑ. ඔහුගේ හිත හිතන්නෙම පව් ක්‍රියාවන් කරන්නට තමයි. වැරදි දේවල් බලන්නට, වැරදි දේවල් කතා කිරීමට, වැරදි දේවල් ඇසීමට ඔහු පෙළඹෙනවා. ඇයි? දැන් ඔහු එදිනදා ක්‍රියාකාරකම් වල වැඩි වශයෙන් නිරතවන්නේ මේ පාප ක්‍රියාවන්. එම නිසා සහෝදරවරුනි, මේ රමලාණය ලබා දී තිබෙනවා අල්ලා. මේ උසස් වූ රමලාණය ප්‍රයෝජනයකට තුති. අල්ලාහගෙන් පාපෝච්චාරණය කළ යුතුයි. අල්ලාහගෙන් අපි ඇඬිය යුතුයි. අල්ලාහ මත අල්ලාහගෙන් අපි ඉල්ලන්โดණේ, දුවා ප්‍රාර්ථනා කරන්නโดණේ. යා අල්ලා, මගේ පව් සමාව කරන්න යා අල්ලා. මගේ හෘදේ පිරිසිදු කරන්න යා අල්ලා. මම මෙච්චර පව් කරලා තියෙනවා යා අල්ලා. මෙහෙම පව් කරලා තියෙනවා යා අල්ලා. මම රහසිගතව කොච්චර පව් කරලා තියෙනවද යා අල්ලා. අල්ලාහගෙන් අඬන්නට ඕනේ. අල්ලාහගෙන් අපි පව් සමාව අයදිනොත්, අල්ලාහගෙන් අපි වැඳලා වැඳලා අල්ලාහගෙන් නමදුම් කරලා අපගෙන් පාපෝච්චාරණය අල්ලාහ බලාපොරොත්තු වෙනවා. අපගේ පාපෝච්චාරණය අල්ලාහ බලාගෙන ඉන්නවා. අල්ලාහ කියනවා, ආදම්ගේ පුත්‍රයාණන් අල්ලාහ ඇවිල්ලා, අල්ලාහ මේ අවසාන අහසට ඇවිල්ලා අල්ලාහ බලාගෙන සිටිනවා. කවුරුත් නැද්ද මගෙන් පාප ක්‍රියාවන් වලට පාපෝච්චාරණය කරන කට්ටිය කවුරුත් නැද්ද? ඔවුන්ගේ පාප පව් සමාවන් මම පිළිගන්නවා. ඔවුන් කවුරුත් ඉල්ලන කට්ටිය නැද්ද? ඔවුන්ට අවශ්‍ය දේවල් මගෙන් ඉල්ලන්න මම ඔයගලන්ට සියලුම දේවල් ලබා දෙනවා. කවුරුත් නැද්ද? අල්ලා අහනවා සහෝදරෝනි. නමුත් අපි මේ රමලානේ පැමිණිලා මේ තහජ්ජුත් සලාතේ ඉටු කරන්නේ නැහැ. අපිට වාසියක් නැහැ. ගෞරවනීය වැඩිහිටි සහෝදරෝනි, අපි රමලාන් මාසයේදී වැඩි වැඩියෙන් අල්ලාහගෙන් දුවා ප්‍රාර්ථනා කළ යුතුයි. අපගේ හෘදය පිරිසිදු කරන්න අල්ලාහ තාලා මේ රමලානේ ලබා දී තිබෙන්නේ. අපි තක්වා, අපි බේබක්තිකයන් වීමට තමයි අල්ලාහ තබාරක වතාල මේ රමලානේ ලබා දී තිබෙන්නේ. යා අයුහල්ලදීන ආමනු කුතිබ අලෛකුම් ස්සියාමු කමා කුතිබ අලල්ලදීන මින් ක්වබ්ලිකුම් ලඅල්ලකුම් තත්තකූන්. ඓ විශ්වාසිකේනි, ඔබලාට පෙර මිනිසුන්ට ලබා දුන්නක් මෙන් ඔබලාටත් මේ රමලානේ අපි ලබා දී තිබෙන්නේ. ඔබලා බියභක්ති වෙන්න ඕන නිසා, ඔබලා අල්ලාහට බයවන්නට ඕන නිසා තමයි මේ රමලානේ ලබා දී තිබෙන්නේ. මේ රමලානේ අපිට අල්ලාහ තාලා අපිට ප්‍රැක්ටිස් එකක් අල්ලා ලබා දී තිබෙනවා. මේ රමලාන් එක උපරිම ප්‍රයෝජනට ගත යුතුයි. රමලාන් එකේ අපි නෝම්බි අල්ලගෙන, අපි උපවාසය කරගෙන, අපි බොරු කියන්නේ නැහැ, අපි හොරකම් කරන්නේ නැහැ, අපි අනුන්ගේ ඕපදූප කතා කරන්නේ නැහැ, අපි කන්නේ නැහැ, බොන්නේ නැතුව ඉන්නවා අල්ලාහ වෙනුවෙන්. හරාම් දෙයක් බලන්නේ නැහැ, සින්දු අහන්නේ නැහැ. දැන් මේක අපිට ට්‍රේනින් එකක්. මේකෙන් අපි මාසයක පුරා ට්‍රේනින් එකක් අරගෙන අල්ලාහගෙන් දැන් අල්ලාහ බලාපොරොත්තු වෙනවා අපි මේ මාසය අන්තිම වෙද්දී ඊදුල් ෆිතර් මේ රමලාන් උත්සවය පැමිණෙන විට අපි හොඳ පුද්ගලයෙක් විදියට, හොඳ පුරවැසියෙක් බවට පැත්වීම අත්වීම අල්ලාහ බලාපොරොත්තු වෙනවා.